අද මැදින් පර පසලස්සක පුොහෝ දවස ඔබ සිරු දෙනාට තෙරුවනේ ආශුර්වාදය ප්‍රාථනා කරනවා ආමිස පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් දවස පුරාවටම සිදුකරමින් සිත කය වචනය පහන් සිතිින් පොරවා ගනමින් සංවර කරගනමින් බොහොම යහපත් ලෙස ගත කරන්නට වයම් කරපු දවසක්. ඉතිං අද වැනි දවසක තමයි අපගේ ලෝතුරු බුදුරජාණන් වහන්සෙත් කළගුණ සැලකීම කලෑනමිත්‍රියන්ට සැලකීම මේ ආදිි සේරු දේවන් ලෝකේට පිළබඹ කරපු අවස්සාාවක්. බුද්ධාත්තයෙන් පසු ප්‍රථමවතාවත කින්බුල්ලත් පුරයට වැඩමකොට තමගේ ඥාතීන්ට තමන්ගේ කල්්‍යයානමිත්‍රයන්ට ධර්මය දේශනා කලා. අවසරාපේ ස්ෝමිනහන්ස අද විදශනා රාත්‍රී වැරසිටහනින බොවහන්සේට යමු කරන ප්‍රථම ප්‍රශ්ණය අපි ස්ෝමින් වහන්ස. ශ්‍රද්ධාව නිසා මයි මේ සියලුම ධර්මකාරණාවන් මියාකාරයට ඕග්‍රගන්නට අප උත්සාහ කරන්නේ. නමුත් අපේ ස්වාමිණුහන්ස ධර්මමාර්ග කෙරෙහි ගමන් කරන්නට ශ්‍රද්ධාවවසිමයි. සමහරුන්ගෙන් ශ්‍රද්ධාව ඇත්වියයි නමුත් සමහරුන්ට බොහෝ සේපතු දහම කෙරෙහි, මහරහතුන් කෙරෙහි. සංඝයා වහන්සේලා කෙරෙහි. බුද්ධ ධම්ම සංග මේ ත්‍රීවිතරත්නය කරෙහහි ශ්‍රද්ධාව තිබෙනවා. කැෙකුට ්‍රද්ධාව හැති වෙන්නෙ අප ම හන්ස කුම හෝ රණාවක් නිසාාවෙන්. අපි සාමි හන්ස අප පැහැදලි කරන්න. ශ්‍රද්ධාව බුදුධාම කෙරෙහිත් ජීවිතය කෙරෙහිෙත් අපට අවසම කාරණයක් වන්නේ කෙසේද. ඒ ්‍රද්ධාව ඇතිකර ගතියුත්තේ කුම නා කාරය පේ ස්වාමින් හන්ස. පංවත් නෝන මහත්මය අද මේ සුන්දර මැදීන් පුරපසලොස්සක පොය දාවසේ ස. ග අන්්‍යවිදිලිඉදිරේ වාඩි වෙලා විධාශනාරාත්‍රිය මේ උතුම් ධර්මදානමය පිංකම ශ්‍රවනය කන්න වෙලාවේ. හංවත් නෝනමහත්මිය මුලින්ම මට යොමුකරපු ප්‍රශ්නය තමයි මේ සද්ධහවට තෙරුවන් කෙරෙහි සද්ධහාවට අදාලව ප්‍රශ්නයමු කළේ. ඔබතුමිය මගේෙන් විමසන්නේ සමාජයේ ජීවත්තන පිංවතුල්ලා කොච්චර පිංකම් කළත් කොච්චර සිල් සමාධංගුණත් ඒ අය තුළ ුවන් කරේ සද්ධාවේ දුර්ුවලභාවයන් තියෙනවා කියන කාරණය ඒවාගේ මයි තවත් සමහර පින්ංවතුල්ලා තුළ තෙරුවන් කරේ සද්ධාවේ ගුණාත්මක භාවයක් තියෙනවායි කියන කාරණය එනිසා ඔබතුමිය ප්‍රශ්න කරන්නේ මේ තෙරුවන් කරේ සද්ධාව යම් පිින්වතෙක් තුළ ඇතිවෙන්නේ කුමක් මුල්කරගෙනද කියන කාරණයයි. පිංවතුනී තෙරුවන් කරේ සද්ධාව කියන කාරණය ඉබේම ඇතිවන දෙයක් නෙමේ බදන්නව සූත්‍ර ගතධර්මය කියවල තියෙනවනං ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානුව වැඩසිටින කාලේ දඹදිව සමාජයේ බුදුරජාණන් වන්සේ ගම් නියම්ගම් සිසාරා වැඩම කරමින් මේ උතුම් සද්ධර්මය දේශනා කළත් කෝටිගානක් මංහිතන්නේ ජනතාවක් හිටිය සද්ධහව කියන කාරණයේ දසමයක්වත් නොතිබබ. බුදුරජාණන් වහන්සේ ජීවමනුව වැඩසිටිද්දදි. ඒවඋතුම් රහතන් වහන්සේලා දසදහස් ගණනක් ජියමානෝ වැඩසිටිද්දේ. ඒ වගේම සෝවාන් සකෘුදාගාමී අනාගාමී ගිහි පිංවතුල්ලා. දසදහස්ගානක් ජීවත්වන සමාජයකත් පිංහතුනේ සද්ධහව කියන කාරණය නොහඳුනන ලක්ෂගානක් කෝටිගානක් ජනතාව දඹදිව සමාජය ජීවත් වුණන. ඒනං අපි තේරුම් ගන්න ඕනේ තෙරුවන් කෙරේ සද්ධහව කියන කාරණය, සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වුනාය කියෙන කාරණයෙන්වත්, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ජියමානුව හිටියාය කෙන කාරණයෙන්වත්, මහා සංගරත්නය සද්ධර්මය දේශනා කරනවාය කෙන කාරණයෙන්වත් සකස් වෙන දෙයක් නෙමේ. එනිසා යම් පිංවතකුට උතුම් තෙරුවන් කෙරේ සද්ධාව උතුම් තෙරුවන් කරේ ගරුත්ව ඇති කරගන්න නං පි ඊට මුල්වෙන්නේ කල්්‍යාන මිත්‍රශ්‍රයයි නොර ේරු ගන්නයි. ල්්‍යයාානමිත්‍රාශ්‍රයයි සදධහවට මුල්ලවෙන්නේ යදොර කුද කල්්‍යාන්ත්‍රයා කියන පිහතුන්නේ. අපි හැමෝගේම කල්්‍යානමිත්‍රයා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයි නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරාතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ඇවෑමිෙන් ශාස්තුන් වහන්සේ බෞ්ට පත්වෙන්නේ මේ උතුම් ධර්ම විනය දෙකයි කියලා. ඒමනං ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවීගිය සමාජයක පිංහතුනී අපේ සැබෑකල්්‍යාන මිත්‍රයා බව්ට පත්වෙන්නේ මේ උතුම් ධර්මවිනය දෙක. ඒක යන මේ උතුම් සූත්‍රධර්මයන් මේ උතුම් අභිධර්මයන්, මේ උතුම් විනය ධර්මයත්. එනිසා ජීවමාන සාස්තුන් වහන්ස වැඩඉන්නවා. ඒ තමයි මේ උතුම් ධර්මවිනය. එනිසා මේ උතුම් ධර්මවිනයයි පිංහතුනී කල්්‍යාන මිත්‍රයා බවට පත්වවෙනි. එතකොටේ කල්්‍යාන මිත්‍රයා බවට ධර්මවිනය පත්වෙන්නේ කොහොමද මේ උතුම් ර් මේ උතුම් ධර්මවිනය මේ සමස්ත ලෝකයාට සාමීචිපටිපන්න ගුණේෙන් දේශනා කරන්නා වූ මහා සංගරත්නය කල්්‍යාන මිත්‍රයා බවට පත්වෙනවා. හොදර තේරුන් ගන්නට මහා සංගරත්නය ධර්මය දේශනා කරනවා එකෙන කාරණයෙන් පිහතුනී සද්දහා ඇත්තිවෙනවායි කියලා කියන්න බැහැ. ද මොකද සංඝයා ධර්මය දේශනා කරන කියන කාරණය අයිති වෙන්නේ සංඝයාට අදාළ හතරවිනි ගුණේ හැටියට. මොකද සංගයාට අදාළ මුල්ම ගුණේ සුපටි පන්න ගුණේ. දෙවන ගුණේ උ්චු පටි පන්න ගුණේ. තුන් එනි ගුණේ ඥාය පටි පන්න ගුණේ, හතරවෙනි ගුණේ තමයි සාමීචි පටි පන්න ගුණේ. හො සංගයාගේ සුපටි පන්න ගුණේ කියන මොකක්ද සංඝයා කාමයන්ගේ නිසරුභාවය දැකලා සංඝයා සංසාරභය දැකලා සංඝයා ගිහි ජීවිතේ නිසරුභාවේ දැකලා සංසාර දුක සංසාර ගැඹුර සංසාර දුරදැකලා ගිහි ජීවිතයෙන් බැහැරවෙලා පැවිදි උප සම්පදාවටය නවා. අන සංගයාගේ සුපටි පන්න ගුණේ කාමයන්ගේ නිසරුභාවය දැක්ක කෙනෙක් සංඝයා ගිහිජීවිතේ නිසරු භාවය දැක්ක කෙනෙක් සංගයා මේ ජාති ජරාාවයාදිි මරණ තමා තුලින් දැක්ක කෙනෙක් සංඝයා එක තමයි සංගයාගේ සුපටි පන්න ගුණේ සසුපටි පන්න ගුණේ තුළේෙන් ීල්ලඟට ඇති වෙන්නේ සංගයාගේ උචපටි පන්න ගුණේ. සංගයා දුකෙන් මිදී මේ රිචුමාර්ගය තුළ සංගයා ගමන්කට මොකදයා දුක දැකලයි පැවිදි වුණේ. සංසාර බය දැකලායි පැවිදි වුණේ. එනිසයා දුකෙන් මිදී මේ රිචුමාර්ගය වන ආර්ෙෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන. අන්න සංගයාගේ උචපටි පන්න ගුණේ. සංඝයාගේ උචුපටි පන්න ගුණේ නිසා සංගයා තුළ ඥාය පටි පන්න ගුණේ ඇතිවෙන. මොකජද සංයාගේ ඥාහි පටි පන්න ගුණේ කියන්නේ. සංඝයා ආර්ෂ්ඨාංගික මාර්ගයේ තුළ ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇතිකරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙෙන් පංහතුන සම්මා ඥානයන්න ඇති කරගන්න. මොන සම්මාඥාන කියන්නේ. මේ ලෞකිකඥාන ලෝකෝත්තරඥාන. ලෞකික ඥාන කියන චුතුූපාත ඥාන පූර්වේ නිවාසාන ජ ඥාන දිව්‍ය ෝත දිව චක්ක වෝ. ලෝකෝත්තර ඥාන කියන සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත්ඥානයන් අන්න සංඝයාගේ ඥායි පටිපන්න සංගයාගේ ඥාය පටිපන්න ගුණේ නුයි සංඝයාගේ සාමීචි පටිපන්න ගුණේ අන්න පිංහතුනේ. සැබෑ කල්්‍යාන මිත්‍රයා. සාමීචි පටිපන්න ගුණේ මුල්ගුණයන්ගෙන් තුනෙෙන් පෝෂණය වුණාව ගුණයා මුල් ගුණයන්තුනෙෙන් සුපටිපන්න උචපටිපන්න ඥායි පටිපන්න කිය මුල් ගුණයන්තුනෙන් පෝෂණය වුණාවූ. සාමීචි පටිපන්න ගුණේෙන් ධර්මය දේශනා කරන ස්වාමින් වවහන්සේලා දහස් ගාන අපේ රටේ ඉන්න. ලෝකේ තුළ ඉන්නවා. එනිසා කල්්‍යයාන මිත්‍රයා ජියමානවින්නවා. අප්‍රමාණ කල්්‍යයාන මිත්‍රයෙන්. අපේ සමාජය අපේ පන්සල අප ආරන්න අපේ කුටියේ. නමුත්. සෑමසාමන්වහන්සේ නමකගේ ධර්මය. සාමීචි පින්නයි කියලා පිට කියන්න බැ ඒඇත්තුන්දට තේරුම් ගන්න ඕන වාමීන් වහන්සේලා දස් ගානක් ධර්මය දශනා කර බව ඇත්ත. නමුත් අපිට හෙනවා සමාජය තුළ බොහොම අත්තොලොස්සක් ස්වාමින් වහන්සේලාගේ ධර්මය සාමීචි පටිපන්නගුණයක් බවට පත් වෙලා නැහැ. ඒ ධර්මය ඥායි පටිපන්න ගුණේෙන් පෝෂ්ණය වෙලානෑ. ඒ ධර්මය ුජු පටි පන්න ගුණෙන් පෝෂණය වෙලා නෑ. ඒ ධර්මය සුපටි පන්න ගුණයෙන් පෝෂණය වෙලා නැහැ. නමුත් බණ කියනවා. ජනතාව බනාහනවා. ජනතාව රැස්සේෙනනවා දායකෝ අප ප්‍රමාණන්නවා නමුත් ඒ ධර්මය සුපිටි පන්නගුණයක් වෙලා ඇයිඒ ඒ ධර්මය ජනතාව පොළඹවන්නේ තුෂ්නාව උදෙසා ඒ ධර්මය ජනතාව පොළඹවන්නේ කාමයන්න්නුදෙසා ඒ ධර්මය ජනතාව පොළඹොවන්නේ මුදල් හම්බු කිරීමමුදෙසා ඒ ධර්මය ජනතාව පොළඹොවන්නේ ව්‍යාපාරකිරීම දෙසා ඒ ධර්මය ජනතාව පොළඹ අන්නේ කෘුෂිකර්මාන්තය උදෙසා පතුනේ ඒ නිසා මේ ධර්මය, සාමිච්චිපටි පන්න ගුණයක් වෙන්නේ නැහැ. එතවට එතනදී ඒ ධර්මය දේශනා කන සාමින්න් වහන්සේ කල්්‍යානමිත්‍රේ බවට පත් වෙන්නේ නැහැ. එසා හොඳින් තේරුම් ගන්න අපි මේ සද්ධාව ගැනයි කතා කරන්නේ සද්ධාවට මුල් වෙන්නේ කුමක්ද කියන කාරණය කතා කරන්නේ සද්ධාවට මුල්වෙන්නේ සුපටි පන්න ගුණේෙන් උචපටිපන්න ගුණෙන් ඥයි පටිපන්න ගුණෙන් ශක්තිමත් වෙලා ඒ ගුණයන් ජීවිතයට පුහුණු කරමින්. ඒ ගුණයාන් ජීවිතයට දරාගනිමින් සුපටි පන්න ගුණේෙන් මේ උතුම් ධර්මවිනය, නිවරදිව සමාජගත කරන සාමින්න්වහන්සේලායි පංහතුනි කල්්‍යයානමිත්‍රයා බවට පත්වෙෙන්. ජීවමාන ශාස්තුූන් වහන්සේ වන උතුම් ධර්මවිනය නිවැරදිව ජනතාව තුළ සමාජකත කරන කෙනයි, කල්්‍යානමිත්‍රයා බවට පත්වවෙන්නේ. කල්්‍යයානමිත්‍රයා දේශනා කන ධර්මය තුළ දුක්ක කියන කාරණය විග්‍රහ වෙන්න ඕනේ. දුක කියන්නේ ජාති ජරාවියාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්්‍යයන් ප්‍රියන්ගේෙන් වෙන්වීමම් අප්‍රියන්නා එක්වීම පංච උපාදානස් කඳ දුක දුක සත්‍යය කියලා පැහදිලි වෙන්න ඕන. මේ දුකට එකම හේතුව පංචවපාදානස් කන්දය කරේ තුෂ්නාව කියන කාරණය පැහැදිලි වෙන්න ඕනේ. ඒමනන් දුකත් පැහැදිලි කරලා දුකට හේතුව තුෂ්නාවත් පැහැදිලි කරලා තුංවනියාර් සත්්‍යයෙන් පැහැදිලි කරන්න ඕනේ දුක නැති කරන්න නං. තුෂ්නාවයි නැති කරන්න ඕනි කියල්. දුක ැතිකරන්න නම් තුෂ්නාවයි නැති කරන්න ඕේ. දුක නැතිකිරීම උද්දෙසා තුෂ්නාව උගන්නනවනම් එතන චතුරාර සත්්‍යයක් නෑ ඒ තේරුන්ගන්න. දුක නැතිකිරීම උදෙසා කාමයන් තුළටයන් උගන්න නොවනම් එතන චතුරාර් සත්්‍යයක් නැහැ. නිසා දුක දුක හැටියට පෙන්න්නන්න ඕනේ. දුකට හේතුව තුෂ්ාව තුෂ්නාව හැටියට පෙන්න්න ඕනේ දුක නැතිරන්න නම් තුෂ්ාවයි නැතිකරන්න ඕනි කියලා පෙන්න්න ඕන. මේ සියල්ලටම මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගයයි කියලා අන කල්්‍යාන මිත්‍රයා. හරිනේ දැවිදශනා රාත්‍රියාන පිංවතුල්ලාට පැදිලිවෙන්න පුළුවන් කවුද කල්්‍යාන මිත්‍රයා කියන්නේ. මේ උතුම් ධර්මවිනය දෙක. මේ උතුම් ධර්මවිනය දෙක. චතුරආර් සත්්‍ය ධර්මයන්ට නිවැරදිව ගලපමින්. දුකට හේතුව තුෂ්නාව කියන කාරණය නිවරදිව සමාජගත කරන්නා කල්්‍යාන මිත්‍රයාා බවට. හරි බණ කියන හැමෝමනෙමේය නමුත් මෙවැනි කල්්‍යාන මිත්‍රයෙන් දස දහස් ගානක් අද අපේ රටේ ඉන්නවා. අද ලෝකේ තුළ නිසා කල්්‍යාන මිත්‍රයන්ගේ හිගියයක් අපිට නැහැ. එනන්දැන් අපි කතාගලා සද්ධහට මුල්ලේන කල්්‍යානමිත්‍රය ඒ කල්්‍යා මිත්‍රය ඉන්දලාක් විතරක් වැඩක් නෑ ඒ කල්්‍යාන මිත්‍ර ඇසුර අපි ලබන්න ඕනේ හොමදිය ඇසුර ලබන්නේ ඒ සද්ධර්මය සවනය කරනවා. ඒ සද්ධර්මය අපි අහනවා. ඇ පේරටේ අප්‍රමාණ ජනතාවවා පන්සල්ට ගිල්ල සත් ධර්මේශවනය කරනවා ආරන්නට ගිලස්්‍රවනය කරනවා. එමනැත්තන් ගුවන්න්න විදු ේවනය කරන රූපවාහිණියෙන්. එවගේම මේ සමාජ මාධ්‍යදාලා මේ පැත්ේ ඒ පැත්තෙන් තාක්ෂණික පැත්තෙන් ධර්මේශවනය කරනවා යි ඇයි ඒ සවනය කරන්නේ. කල්්‍යයාන මිත්‍රනාාශ්‍රේ නිසා. කල්්‍යාන මිත්‍රයා චතුරාන සත්‍ය දේශනා කරද්දි ජනතාව චතුරාර් සත්‍ය ස්වනය කරනවා. සදධර්මය ශවනය කරන තම සද්හ තරුවන් කරේ සද්හට අප විල්ලන්න අපි මේ තෙරුවන් කරේ සද්ධහට මාර්ගෙස් කතා කරන්නේ. කල්්‍යානමි ත්‍රාශ්‍රය ඒතුලින් අපි සද්ධර්මයශවනය කරනවා නිවැරදි චතුරාර් සත්්‍යය අන්න ඊට පස්ස අපි මොකදද කරන්න ඕනේ. මේ චතුරාර් සත්‍යය අපි නුවනින් මෙනෙහි කරන්න ඕනේ. අපි නුවනින් මෙෙහි කරන්න ඕනේ. චතුරාර් සත්‍යය නුවනින් මෙනෙහි නොකරන්න. කවදක්වත් තෙරුවන් කරේ සද්ධාවක් ඇති කරගන්නේ. නැහැ. කල්්‍යයාානමිත්‍රාශ්‍රය තුලින් සද්ධර්මය කොච්චර ්‍රවනය කළාත්. අපි ඒ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න නැත්තං පංහතුන අපිට සද්ධාව මතු කරගන්න බෑ. එනිසා අපි කල්්‍යයානමිත්‍රාශ්‍රය ලබමින් එකගැනවේ නිවැරදි ධර්මවිනය ශ්‍රවනය කරමින් ඒවාගේ මේ ධර්මවිනය නුවනින් මෙනෙහි කරමින් ඒ උතුම් ධර්මය පිංතුනී අපි මේ ධර්මය සැබෑ අත්ත ජීවිතයට මත්තු කරගන්නම්. සැබෑඇත් අපි දකිනවා මොකක්ද බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීමේ අර්ථය. මොකක්ද මේ සම්මා සම්බුද්ධශාසනය අර්ථය අනයා කල්්‍යාන මිත්‍රාශ්‍රය තුළින් සද්ධර්මශවනය තුළින් ඒ සද්ධර්මය නුවනින් මෙැෙහි කිරීම තුළින් පිංහතුන ය නිවැරදිව දක්කිනවා මේ උතුන් චතුරාර් සත් ධර්මයෝ. දකිනෝ ඔයා දකින කියනෙ අවබෝධාත්මකෝ දකිනවා මේ හේතු පලධර්මයෙන් හටියටයා නුවනින් ගලපගන්නවා. අනේ දුක කියන්නේ මේකයි. ජාති ජරාාවයාආදි මරණ. දුකට හේතුව තුෂ්නාව මේකයි ය දකිනවා. යා දැකල මුකද කරන්නේ. තව තව සද්ධර්මශ්‍රවනය කරනවා සද්ධර්ම ශ්‍රවනය කරදේ යා තුළ සප්ත බොජ්ජන්ගේෝ වැඩෙනවා සති සම්බෝජ්ජන්ගේ හොඳින් පිහිටනවා. බුදුරජාණන් වහන්සගේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සගේ සංසාර බයකරේ සංසාර ගැඹුර කෙරේ සංසාර දුරකරේ. පිංහතුන සති සම්බෝජ්ජන්ගේ හොඳින් පිහිටනවා. සති සම්බෝජ්ජන්ගේ හොඳින් පිහිට අද්දී. දමජේ බොජ්ජන්ගේයා තුළ ඩෙනවා දම්ම විජේබොජ්ජන්ගේ දයා දකිනවා චතුරාඩ සත්්‍යය කියන්න සැබෑ අර්ථයන් නුවනින් දකිනවා. එයා දුක තමාතුළින්ම දකිනවා. අනේ මේ ජාති ජරාවි්‍යාදි මරණ දුක තුළ නේද මං හැමදාම ජීවත්තයෙන්නේ. මම අද උදේඉන්ඳම් මේ දක්වා කොයිසා සෝක පරිදේබෝ මගේ ජීවිතය තුළ ඇති වුනාද. කොයිසාමං අකමැති දේවල් මට සිද්ධ වුනාාද., කොයිසාමං කැමති දේවල් මගෙන් ඇත්තුනාාද. කොයි කමැති දේවල්මට ලංගුණාද. කොයිසා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන් නිත්‍යයයි කළ ගැනීම නිසා කොච්චර දුක්වේදනා ඇති වුණාද යා දුක තමාතුලින් දකිනවා. එය දුක හොයන්යන්නනැහැ දුක ධර්මවිනියට අදාලව කල් යානමිත්‍රවා ආශත්‍රයට අදාලව තමාතුලින් එයා දුක දකිනවා. ජාති ජරාවි්‍යයාාදිි මර්ණ දුක දකිනවා. හිසේ කැක්කුමක් එද්දී එය දක්කිනවා. දුක්ක සත්‍යයයි කියලා. ය දකිනවා. අපිදක්කිනවාද? අපි දකින්නේ හිසේ කැක්කුමක් එෙද්දී අපිට මතක් වෙන බෙහෙත් පෙත්ත කොන්ද අමාරුවක්යෙද්දී අපිට මතක් වෙන තෙල් බෝතලය එම නැත්තම් බඩේ රුදාවක්ෙද්දී අපිට මතක් වෙන බෙහෙත් පෙත්තක් නැත්තම් දොස්තරම හත්තයා නමුත් චතුරාර් සත්‍යදී. එයායට හිසේ අමාරුවක්කෙද්දී මේකයි දුක්ක සත්‍යය. ජරාව්‍යාදි දුක. යායට කොන්දේ අමාරුවක් එදදි බඩේ අමාරුවක් එෙද්දේ. යට බරපතල කර්ම රෝගයක් එෙද්දී ය දක්කිනවා මේකයි දුක්ක සතති කියලා. අද කොච්චරනං ප්‍රෝගී වෙච්ච ජනතාවක්කින්නාද. පිළිකා රෝහලට යන ළමාරෝහලට යන කාන්තා රෝහලකට යන මහරෝහලකට යන්න කොච්චරණන්. විවිධාකාර රෝගා බාධයන්ගෙන් පෙළෙන අහිංසක අප්‍රමාණ පින්වත් ජනතාවක්කින්නාද. නමුතේ පින්වාත් ජනාව හර්ද සාක්ෂිට තත්තු කල්ල අහන්නෑ. එමනැත්තං මේ විදර්ශනා රාත්‍රිය මේ සිරසගුවන් ඉදිල ඉදි්‍රයේ වාටි වෙලා ශ්‍රවනය කරන ඔබේ හරද සාක්ෂිර තත්තු කල්ලාහන්න. ඔබට අසනීපයක් වෙච්ච වෙලාවේ. ඔට බරපතල සැත්කමක් කරපු වෙලාවේ ඔබට බරපතල රෝගයක් හැදුන වෙලාවේ එම නැත්තං වුුණක් කෙම්බිරිසාවක් හැදුන වෙලාව හිසේකැ කුමක් හැදුන වෙලාවේ ඔබ ඒ අසනීපය වේදනාව දුක සත හැටිට දැක්කාද ඔබ දුක සත හටර දක්ා. බ කවදක්වත් මේ කයි දුක්ක සත්‍ය ක කියලා ඔබ දැකේ ඔබ දැකනනාම් ඔබ චතුරාර් සත්වය දකින්නේ. ඔබේ ඥාතියෙක් මැරිච්ච වෙලාවේ. ඔබේ හිතවතෙක් මැරිච්ච වෙලාවේ. ඔබ මරණ ගෙදර ගිල්ලා ඒ මරණය දකින වෙලාවේ අනේ මේ කයි දුක සත්‍යය කෙලො බ කවදක්ත් තල තියෙනද. ඔබේ ම දැකලති නද ඔබ හිතල තියෙනද කවදක්ත් අන මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදුක්ක සත්්‍යය කියලා නෑ අපි දකිින් නෑ අපි දකි න්නේෑ. බ ාතිෙකුට දරුවෙක් පුදුන වෙලාවේ නැතං ඔබ දරුවෙක් ලෝකට බහිකරපු වෙලාවේ. ඒ දරුව ලෝකෙට ි වෙලා ඔබ දෝතට ගනිද්දේ. ඔබ හිතු අද අනේ මේ නං දුක්ක සත්‍ය කියලා. මේක ජාතියක් උපතක් මේක දුකසතතිකිින් ලබ හිතුවද නැහැ. ඔබ හිතුව නැහැ. ඔබේ උපන්දිනය යෙදන එලාවේ. ඔබ ගෙදර තියාගනර යාළුව වටකරගෙන ඥාතින් වටකරගෙන අර උපන්දින කේක් ගෙඩිය කපන වෙලාවේ. ඔබ හිතුව අද මේ උපත කියන්නේ. දුක්කසත්ය කියලා ඔබ හිතුවෙනෑ ඔබ හිතුවෙනෑ. ඔබේ වයසට යද්දී තරුණවියත් රූපේ ආස්වාදය ක්‍රමාණුකූලව ගෙවිල අද්දී මේ රූපය රැලි වැටෙද්දී මේ රූපය දුර්ුවර්ණවෙෙද්දී මේ රූපය ඇදිලා යද්දිී මේ සම පලල් වෙලා යද්දී ඔබ හිතු අද මේකයි දුක සත්්‍ය කියලා. ඔබ හිතුවනෑ ඔබ හිතු වෙනෑ ඔබ මේ හැම දෙයක්ම මමේ කියලා ගත්තා. මගේ කියල ගත්තා මගේ ආත් මේ කියලා ගත්තා. දුක්ක සත්ත්‍ය පෙනි පෙනී ඔබ චතුරාර් සතයෙන් බැහැරට ගියා. එනිසා බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරේ සද්ධවෙදි. බුදුරජාණන් වහන්සේ මුලින් මඔබට දේශනා කරන්නේ කල්්‍යාන මිත්‍රාශ්‍රය. චතුරාර් සත්්‍ය ධර්මයන්ට අදාළව ධර්මය දේශනා කරන්න. ආර්යෂ්ඨාංගක මාර්ගයට අදාලව ධර්මය දේශනා කරන්න. ුදුරජාණන් වහන්සේගේ උතුම් සූත්‍රිනිය අබිධර්මයන්ට අදාළව දේශනා කරන්න කල්්‍යයාාන මිත්‍රයා. එක කල්්‍යයානමිත්‍රා ශට්‍රය තුළින් අපි සද්ධර්මය අහන්න ඕනේ සද්ධර්මය හල සද්ධර්මය නුවනින් මෙනහි කරන්න ඕනේ. එනතුේ නුවින් මිනහ කලාම තමාතුලින් තමා චතුරාර් සත්‍යය දැනුමෙන් දකිනවා. ව බෝධෙන්නෙේ දැනුමෙන්. තතුරාල් සතිය දකිනවා. එහම දකිද්ධ පිංහතුනේ. එයා දුකට ගැටෙන්න්නේෙ නෑ. අද අපි දුකට ගැටෙනවා සැපේට ඇලෙනවා. දුකට පඬුරු පඳින්න යන්නේෙ නෑ එයා දුකට පූජාවට්චි තියන්නේ යන්නෙ නෑ පොල්ගන්න යන්නේ නෑ එයා දුකට අරක්කු බොන්නන්නේයන්නේ නෑ එයා දුකට සියදිවි නසාගන්න යන්නේ නෑ එයා දුකට දික්කසාද වෙන්නේ යන්නන්නේ නෑ ඉනතුන යා දක්කිනවා දුකට හේතුව තුෂ්නාාවයි කියලා. එතොට යා දක්කිනවා දෙයනේ මේ දුකට හේතුව තුෂ්නාවනං මේ තුෂ්නාව තමාතුලින් මයි ඇතිවුනේ තමාතුළින් මැතුුණාව තුෂ්නාව නිසයි තමාම මේ දුකට පත් වෙන්නේ තමාතුළම සකස්වනි ධර්මතාවයක් ලෝකයාගේ වැරද දක්නෙම තමාතුළම සකස්වෙන ධර්මතාවයක් එනම් ඇයි මේ දුක සකස්වුනේ ඇයි මේ තුෂ්නාව මාතුළ මෙච්චරව වැඩවුනේ දකිනවා ආර්යෂ්ටාංගික මාර්ගය තුළ මඉදලා නැහැ. ආර්ේෂ්ටාංගික මාර්ගය තුළ මඉදල නැහැ. ඒ නිසයි මේ දුක සකස් වෙන්නේ. එනිසා අන්නයා චතුරාර් සත්‍යය දැනුමෙන් දකිනෝ. අවබෝධ දෙන්නේෙ මේ එතොඩේ දැනුමෙන් චතුරාරි සත්‍යය දකින කෙනා මොකද කරන්නේ. එයා දුක ඉදිරියේ ගැටෙන්න්නේෙ නෑ. එයා සැප ඉදිරියේ ඇලෙන්නෙත් නෑ පිහතුනි. එයා නිරේ තුරුව මේ දුක සැප චතුරාර් සත්‍ය තුළ විසුරෝල දකිනවා. එයා දැකලා දුක ඉදිරියේයා තුෂ්නාව නිරෝධයකන්න ආර්යෂ්ඨාංගික මාර්ගෙම ජීවිතෙට එක තුකරගන්න. අන්න දැන්තමයි ආර්ෂ්ාංගික මාර්ග නිවරදි වහඳු ගත්තේ තාම රෂ් ංගි මාග නිරදි වන්දරුගහිට. නැහැ ඔොද බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය තුළිනොයි ආර්යස්ථාංගික මාර්ගය අපිට විග්‍රහ කරන්නේ. දුක දැකලා දුකට හේතුව තුෂ්නාව කියල දැකලා දුක නැති කරන්න නම් තුෂ්නාව නැති කරන්න ඕනෙ කියලා දැකලා. අන් ආර්යෂස්ථාංගි මාර්ගය මාර්ගය හැටිටේ දකිනවා. දැකල මොකද කරන්නේ එයා ආර්යස්ථාංගික මාර්ගයට ගොඩ වෙනවා. දැන්යක් කොහොම ධාර්යෂස්ථාංගික මාර්ගයට ගොඩ වනේ කල්්‍යාන මිත්‍රාශ්‍රය පිහිටෙන්ක්. සදධර්මශවනය පිහිටේෙන්. සද්ධර්මය නුවනින් මෙනෙහි කිරීමේ පිහිටෙන්. අපි සද්ධර්මය කල්්‍යානමි ත්‍රාශට්‍රයේ ලැබවා සද්ධර්මය ශ්‍රවනය කළා සද්ධර්මය නුවනින් මෙනෙහි නොකලෝත් කවදදාක්වත් අපිට චතුලාර් සත්්‍යමතු කර ගන්නපේ. අද අපේ බෞද්ධ ජනතාවට වෙලා තියෙන ලොකුම දුර්වලතාවේ. සද්ධර්මශවනය කරනවා. කල්්‍යයානමි ත්‍රාශ්‍රය ද ලබනවා නමුත් ශ්‍රවනය කළා වූ සද්ධර්මය නුවනින් මෙනහි කරලා ජීවිතයට ගලපගන්නේ. තුරාර් සත්්‍යයන්ට අදාලෝ ගලපගන්නේ නැහැ. තුට චතුරාර් සත්වයට අදාලව ගලපගත්ත කෙනා පමණයි. පංහතුන දුකෙන් මිදීමේ මාර්ගය තුෂ්නාව සියුම්කිරීමේ මාර්ගගේ ආර්ෂ්ඨාංගික මාර්ගයයි කියලා දන්නේ. ඒ දන්න කෙනාමොකද කරන්නේ. එයා චතුරාර් සත්ත කරේ දැනුමැති කරගෙන. කල්්‍යයාන මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මශවනයෙන් නුවනෙ මෙමහේ කිරීමෙන් චතුරාර් සත්ත කරේ දැනුමැති කරගෙන එයා. තුරාර්රි සත්්‍ය ධර්මයන්තුළින් ආරෙෂ් ාංගික මාර්ග මතු කරගන්නවා. දෙයනේ මේ දුකට හේතුව මාතුළම සකස්වෙන තුෂ්නාවයි. මන් මේ රූපය මේ කියලාගන්නවා. මං මේ රූපය ඇසුරෙන් සකස්වෙන පස්ස බේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මේ මගේ කියලගන්නවා. පිඟතුන මේ ඇසත් මමේ කියලගන්නවා. මේ ඇසට අරමුණුව වෙන බාහිර රූපය මමේ කියලගන්නවා. මේ කනත් මම කියලාගන්නවා කනට අරමුණුවෙන බාහිත ශබ්දයත් ම මේ කියලාගන්නවා. නාසේ දිවසරීරයේ මනස මමය කියලගන්නවා මේවාට පස්සේ වෙන බාහිර රූපයෙනුත් මේ කියලගන්නවා. ඉනිසාම සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මමේ මමය කියලරගෙන. මෙ වෙනස් වෙලා යනකොට දුක සකස් කරගන්නවා. අන්න දැන්ගයා මොකද කරන්නේ. එයාත් චතුරාර් සත්්‍ය දැනුම තුළින් ය දැනගත්තා. දුකෙන් මිදන්න නං තුෂ්නාාව ඩුකරන්න නං මාර්ග දෙකක් මේ ලෝකේ නෑ. එක මාර්ගයයි. මේ ලෝකේ තියන්නේ ඒකම මාර්ගය ආරයෂ්ාංගික මාර්ගය තැන් කොහන් දෙයා මේක දැනගත්තේ දෙවියක් කිව්වද ්‍රක්්මයකිව්වද නැහැ තමා තුලින් ය උතුම් ධර්මවිනය නුවනින් මෙනිහි කලා කල්්‍යයානමි ත්‍රාශ්‍රයත් ආශ්‍රය තුළින් සද්ධර්ම සමනය තුළින් සද්ධර්මය නුවනින් මෙනෙහි කිරීම තුළින් මතු කරගත් ආර්ේෂ්ඨාංගික මාර්ගයේ දැනුම පිංහතුනී එය ජීවිතය විශරෝලා ය නියත්ත විශ්වාසේකට එයනවා දුකෙන් මිදන්න නං තුෂ්නා වඩු කරන්න නං මේ ලෝක ධාත්තුවේ කමාර්ගයයි තියෙන්නේ ඒ මාර්ගය ආරෂ්ටාංගික මාර්ගයයි කියලා. අන්න දැන්තමයියා ආරයෂ්ටාංගික මාර්ගය හඳුනගත්තය හරියට. ඒ ආර්යෂ්ටාංගික මාර්ගය අහඳුනගැන දැන්ගේ ආරෂ්ටාංගේ මාර්ගියට ඇතුල් වෙන්න ඕනේ කොමදය ඇතුල්වෙෙන්නේ. දොරට අටක් තින ආර්ෂටාගි මාර්ගෙයට ඇතුල්ල. යා නිවැදි දොටතු එෙන් ආරෂටාංි මාර්ගෙයට ඇතුල්වෙ එන්න ඕනේ මොකද නිවැරිදි දොරටුව සම්මාධිත්්‍යය. සම්මාධත්‍යය තියෙන නිවැරදි ොටුව එෙන් ආර්ේෂටතාාංි මාර්ගෙට ඇතුළ වෙදදිී. යා මුලින්න්ම දකින්නමොකක්ද තෙරුවන් කෙරෙයු සද්ධාව. අන්න තැන දැන් ඔබතුමියමගේෙන් ප්‍රශ්න කළේ තෙරුවන් කෙරෙ සද්ධහාව කුමක් මුල්කට ගෙන ඇති වෙනවාද කියනකාරද. එඒනම් තෙරුවන් කෙරෙයි සද්ධාවට මුල් වෙන්නේ. දැන් අපි කතා කලා කල්්‍යයාන මිත්‍රාශ්‍රීතියෙන් ඕනේ. සද්ධර්මශවනය තියෙන් ඕනේ සවනය කලා වූ සද්ධර්මය නුවනින් මෙනෙහි කරන්න ඕනේ. ඒතුළින් තමාතුලින් චතුරාර් සත්ත පිබඳ දැනුම ලබන්න ඕනේ. දුක තමාතුලින් දකින්න ඕනේ දැනුමෙන් දුකට හේතුව තුෂ්නාව කියලා දැනුුවෙන් තමාතුලින් දකින්න ඕනේ දැකලා දුකතුනී කරන තුෂ්නාවනිරෝ දේකරන මාර්ගය හඳුනගත් තාආර්යෂ්ඨාංගික මාර්ගය අන්න දැන්ගේයා සම්මාධිත්‍ය දොරටුවෙන් ඇතුල්ලුුණා එයා තුළ වැඩෙන පල්ලවෙනි මාර්ථය තමයි. රේ සද්ධාව උදර තේරුන්ග. පලවෙනි මාර්ත්‍යය තෙරුවන් කරේ සද්ධාව ආර්ෂ්ටාංගික මාර්ග මුල්ම පඩිපෙල. ත මේ පඩිපෙලට කකුලතියන් නැතුව කවදාක්වත් අපිට ආර්ෂ්ටාංගික මාර්ගය තරණය කරන්න බැහැ සම්මා සම්මාධියකට එන්න බැහැ. ඉනිසානි වාර්යම අපි සම්මාධිට්්‍යයක අර්ථයට අපි එන්න ඕනේ ඒ සම්මාධීට්්‍ය ආර්ථය පලවෙනි කාරණය තමයි රුවන් කරෙේ සද්හ වේ කියන්නේ. නිවන් මාර්ගේ මුල් පඩිපෙළල. එදරේ මුල් පඩිපෙල අපි තෝර ගත්ත කහොමද කල්්‍යාන මිත්‍රාශ්‍රය, සද්ධර්මශවනය නුවනින් මෙනෙහි කිරීම තුළ. න්න දැන්යා තෙරුවන් කෙරේ සද්ධහ ඇති කරගන්න. අර්ථවත්තා ආකාරයෙන් ඇති කරගන්න. කොෝම ධර්ථවත්තාකාරෙන් ඇතිකර ගැන ල්්‍යාන මිත්‍රාශ්‍රය තුළින් අපිට ලැබෙන සද්ධර්මශවනය නුවනින් මෙ කර ධර්මයට අදාලවයා නිවැරදි පිංහතුන ධර්මමාර්ගය, තුර තෙරුවන් කරේ සද්ධාව න් තෙරුවන් කරේ සද්ධාව කියල කියන මොකදද. දැන් කෙනෙක් කියන්න පුළුවන් මංඇවුවත් පන්සල් ලැනෝ මහත්තෙක් ඉන්නවා. එය දිනපතා පන්සල් ලනවා බෝධි පූජාතියනවා පිංකම් කරනවා පින්කම් කර කරයා ප්‍රාර්ථනා කරන්නේ මෙල්ලව ලෞකික සැපිය. මගේ ව්‍යාපාර දියුණුවේවා අධ්‍යාපන දියුණුුවේවා මාව නිරෝගීවේවා ප්‍රාත්ථනා කරනවා. තව කෙනෙ පින්කම් කරගර ප්‍රාත්ථනා කරනවා. මට පරලව සැප ලැබේවා කියලා ඊළඟ ජීවිතේ මම මීට වඩා සස්ශ්‍රීක මනුස්සෙක්වේවා මට මීට වඩා සස්ශ්‍රීක දරුවන් අම්මතාත්තල දවා දරු ලැබේවා මට මීට වඩා ධනවත් කෙනෙක් වේවා රජ කෙනෙක් වේවා සිටු කෙනෙක් වේවා මෙලව සැප ප්‍රාත්ථනා කරනවා පරලව සැප ප්‍රාත්ථනා කරනවා දිව සැප ප්‍රාත්ථනා කන, රූපාවචර රූපාාවචර සැප ප්‍රාත්ථනා කරනවා එන්න එම ප්‍රාර්ථනා කරමින් යපින් අංකරනවා මො න තිබද ච තිබන ච තිබන තියන විදිය න ෂ්ාවන වඩලක බව නිරෝදයටට දාල සිතුවිලනේ ඇතිකරගත්තේ. භවය ප්‍රවර්ධනය කරන සිතුවිලිය ඇති කරගත්. එතන ච තිබන හැ තින් න ඔොතනයි දැන් අපේ සමාජය තුළ ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ති. මොකද කල්්‍යයානමි ්‍රාශ්‍රේ ලැබවා සද්ධර්මශවනය කෙරුවත් ඒ සදධර්මය. නුවනින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවය නිසාම. නුවනින් මෙනෙහි කිරීමට ඇති කම්මැලි භාවේ නිසාම පිංහතුනේ චතුරාර් සත්්‍යට අදාළව තමන්ගේ පින්කම් විසුරුවන්නේ නැහ. විසුරුවනි නෑ සද්ධාව චතුරාර් සත්ත්‍යය අදාළව ජීවිතයට ගන්න නැහැ. නමුත් බුදුරජාණන් වන්සේ පැහැදිලි අපිට මේ මාර්ග දේශනා කළ ති න. හොදේ විදර මොකක්ද බදුරජා කෙරයි සද්ධහම කියල කියන්න මොකක්ද. අපි කොච්චර මෙලව පරලව සැප ප්‍රාත්ථනා කරමින්. පිකම් කලා කියන කාරණය සද්ධාව සකස් වුනා කියන්න. බැහැ සදධාව සකස වන තන ූලික සද්ධාවක්තිය හොමක් වෙලාවට. යන. එනිසා අපි දක්ෂවෙන්න ඕනේ අපි කරන පින්කම්. අපි රකින සී අපි වඩන භාවනාව නිරතුරුව පින්හතුනේ නිරතුරුවම චතුරාර්ය සත්්‍ය ධර්මයන්ගෙන් පෝෂ්ණය කරන්න. චතුරාර්ය සත්්‍ය ධර්මයන්ගෙන් අපි පෝෂණය කලා නං මොකද්ද පිට වෙන්නේ. අපි වඩන පින්කම්. නැවත 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 චතුරාර සධිපෝෂණය කරලා දෙනවා නැවත න නැව නැවත ආර්ෂ්ඨාංගික මාර්ගයම පෝෂණය කරල දෙනවා. ඒ නිසාම අපිට නැවත නැ නැවත නැවත අපේ සම්මා සමාධිමත් හිත ශක්තිමත්ේනවා සම්මා සතිය තවතාව ශක්තිමත්ේ නවා ඒ තුළින් තමයි අපි විදර්ශනා නුවන කරා කවදාාහරීඉදිරියට යන්නන්නේ ති එහෙම වෙන්න නං අපි මේ තෙරුවන් කරේ සද්ධාව නිවැරදිආකාරයට ගලපාගන්නවා. අද මේ සුන්දර මැදින් පුර පසලොස්සක පොයදාවසේ, මේ සිරස ගුවන් විදුල ඉදිරයේ වාඩිවෙලා මේ උතුම් විදශනා රාත්‍රය සවනය කරන පින්වත් ඔබ දක්ෂවෙන්න. මේ සුන්දර රාත්‍රයේදී. තෙරුවන් කරේ සද්ධාවකිින් නාර්ථය නිවැරදිව ජිවිතෙටකතු පරගාන්න. බුදුරජාණන් වහන්සේ කරෙේ සද්ධාව. මකද බුදුරජාණන් වහන්සේ කරේ සද්ධාව කියල කියන්. කොච්චර මල් පහන් පූජා කලා කියන කාරණයෙන් බුදුරජාණන් වහසේ කෙරේ සද්ධ ඇති වුණ කියන්නේ එයට සද්දාවට මාර්ගය නමුත් සැබෑ බුදුරජාණන් වහන්සේ කරයි සද්දාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ දී අපිට අවසාන අවවාත් දෙනවා මොකදදේ අවවාදය මහනිනි සියලු සංස්කාරියෝ අනිත්‍යයි මහනිනි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයියෝ ඇස්පැදුුමක්. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන කඔබටත් මටත් අහිමි කළේ මේ සංස්කාරයන්ගේ වංචාව පෝඩාව් ඇස් බැන්දුම නිසා මයි. එනිසා තව දුරටත් ඔබ මේ සංස්කාරයන්ට බැඳෙන් එපා මේ සංස්කාරයන් විශ්වාස කරන්න එපා. නිරතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අන්න බුදුරජාණන් වන්සේ කෙරේ සද්ධාව. ඔබ නිරයතුරුවම හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ අම්සේද මේ බව ගින්දර්මනිවාගන්න. බවය ප්‍රාත්ථනාගරපා ඇසු සැන ප්‍රාත්ථනා කරන්න එපා අන්න පින්හතුනේ බදුරජාණන් වහන්සේ කරේ සැබෑ සද්ධාව. බුදුරාණන්සේ නියසිලට පස්ටිකක් ගන්නවා. අරන් කියනවා මහනනේ මේ ලෝකධාත්තුවේ සද්ධාව සකස් කරගත් අයින්න මෙ පමනයි. මොකදදේ. චතුරාර් සතතෙට අදාලව ලෝකේ දකින පිරිස මෙච්චරයි. තතුරාර් සත්්‍යෙට අදාලව ලෝකයේ දකින පිරිිස මෙච්චරයි ඒගොලො පින්කමක්කලොත් පින්කම කරන්නේ තුෂ් නාාවශ්‍යවෙන්න. එගලො සීල ්‍යාපාරයක් කොලො සීලවි්‍යාපාරය කරන්නේ තුෂ්නාවශය වෙන්න. ඒගොලො දානයක් දුන්නොත්තේ දානය දෙන්නේ තුෂ්නාවශ්‍යය වෙන්න පින්හතුනේ අද අපේ සමාජයතුළමොකදවෙන්නේ ඔබේ රදසාක්ෂි තට්ටු කගල්ල හන්නන්නේ පසුගේ දවසක මම මේ ප්‍රධාන රජමහා විහාරයක නායක සාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න වෙලාවේ උන්වහන්සේ මට කියනවා අරඥානහා මුදරුවනේ මේ දස් ගානක් වන්දනා කන චෛත්‍යරාජයණන් වහන්සේට පහුගේ දවසක පින්වත් පිරිසක් ඇවෙල්ලා. පජක්ති බල මොකක්දේ පූජාව අර දැන් චෛත්‍යරාජයණන් වහන්ස ටේ ආසන තියනව පූජාවන් තැන්පත් කරන දර මේ පින්වත් පිරි සැවිල්ලා මෙතන ප්‍රනීත මාන්ස පූජාවක් කරලා මාන්ස පූජාවක් ප්‍රනීත පූජාවක් කියලා ති ධර්මය මාන්ස පූජා ප්‍රනීත පූජාවක් බෞඩ සඳහන් වෙන එතෝට මේහොල දැන් මොක්ද මේ පූජාව තියන කොහොමද දෙනෝදාහක් දහස් ගානක්ගේ උදේවරුව ඉන්නවා වන්දනාකරුවන් ඇවිල්ලා ඒ දෙනෝදාහක් වැදදේ අර විශාල අර මගුල්ගෙවල්ල ලෙහෙම අර ආහාරමේස පාච්චිකන ලොකු සුදුයකට භාජනතියනනේ ඔය සුදයකට බාජනවල එක භාජනයක ඌරු මස්වෑන්ජනයයා. තවභාජනයක කුකුල් වස්මෑන්ජනයක්. තවබාජනයක මාල්ු වෑන්ජනයක්. තවබාජනයක බිත්තර වෑන්ජනයක්. තවබාජනයක කරෝලවෑන්ද. මේ වගේ තනිකර මාංස පූජාවක් පූජා කරලා. තැන් පූජා කරලා දැම්මකොද කරන්නේ. අර මෙතනින් ව යන සියලූම දෙනා මේක දැකලා ගැටනෝ. ගැටනෝ යගොල්ල. අයින්සක දුප්පත් මනුස්්‍යයෝ වෙන්න මහවිට මාසගානකින් මාලු කැල්ලක් කාපු නැති අය. මේ මහා මේ පූජාව දැකලා අරාහිංසක මනුස්්‍යයෝ ගැටනෝ ඒ ගැටිල විතරක් නැවතින්නේෑ. මේ කරපු මේ මේ ගොල්ලන්ගේ මේ තෙරුවන් කරේ සද්ධාව නැති මංන්ස පූජාව එකුලො චායාරූප ගත කලා ඒවා මුහු පොත්තොලදදාාන ඒව ුටුබ්බොලද්දාාන. එහෙම දාල ඒවා බලලා අප. මාන අසත් ධාවති පිංහතුල්ලා බලබත් විදියට ශාසනයට බයින. දැමොකදද මේ වනේ ධනේ අත් දුන්නා ප්‍රනීතභාවකුත් තිබ්බා නමුත්ඒ ප්‍රනීත භාවය තුළයේ බුද්ධ පූජාව තුළ සම්මාධිත්‍ය තිබබෙනෑ. තමන් පිනක් කරගන්නේ අනුංආකුසල යෝොදලා. තමන් පිනක් කරගන්නේ ශාසනයට බැනුන් අස්සලා තමන් පිනක් කරාගන්නේ සංගයාට බැනුන් අස්සලා. ඒතුනි අවුම වශයෙන් ඒ පින්කම තුළ තෙරුවන් කරේ සද්දහවත් නෑ. කර්මය කර්මඵල විශ්වාසයත් නෑ. අවිහිංසා සංකප්පය අව්‍යාපාජ සංකප්පයත් නෑ. නේ මේ පින්කම දැකල මේ අයිංසක මිනිස්සු ගැටෙනවා. ගැටිලා ඒ මිනිසු අප්‍රමාණ අකුසල් කරගන්නවා. මේවා මුහුණු පොත්වොල දාලා මේවාට මිනිස්සු ශසනයට එලෝ එලෝ බයිනවා. සංගයාට එලෝ එලෝ බයිනවා. ඒවා නිසා අප්‍රමාණ මිනිස්සු අකුසල් කරගන්නවා. නතුනි කර්මය කර්ම පල විශ්වාසේ නෑහැ. අभිී නිසා සංකපය නෑ අව්‍යාපාද සංකප්ය නැහැ, නෙක්කම්මය බින්දුවටත් යට. බිදුවටත් යට අතහැරීමත් නැහැ. ඉන්සා එවැනි පිින් කම්මල තෙරුවන් කරේ සද්ධාවනෑ. නමුත් ප්‍රනීතධානයක් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ පූජාවක් එතනත් ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ බුද්ධ පූජාව ප්‍රනීතධනය තුළ සම්මාධ ීත්‍යය නයෑ. ල්‍යයානමිත්‍රාස්ශ්‍රේ නෑ සත්්ධර්ම සවනය නුවනින් මෙහහි කිරීම ආර්ථය නැහැ චතුාර් සත්්‍ය ධර්මයන්ට අදාලව පින්කම විශරිලා නැහැ. දෙදන් තෙරුවන් කරේ සද්ධව කියලා කියන මොකක්ද දැන් කෙනෙක් කියන්න පුළුවන් මංඇවෝත් පන්සල් ලැනෝ මහත්තෙක්ඉන්නවා එයා දිනපතා පන්සල් ලනවා බෝධි පූජාතියවා පින්කම් කරනවා පින්කම් කරකරයා ප්‍රාර්ථනා කරන්නේ මෙලව ලෞකික සැපය. මගේ ව්‍යාපාර දියුණුවේවා අධ්‍යාපන දියුණුවේවා මාව නිරෝගීවේවාප්‍රාත්තනා කරන. තව කෙනෙක් පින්කම් කරගර ප්‍රාත්ථනා කරනවා මට පරලව සැප ලැබේවා කියලා ඊළඟ ජීවිතේ මම මීට වඩා සස්්‍රීක මනුස්සෙක් වේවා මට මීට වඩා සස්්‍රීක දරුවන් අම්මතාත්තල දවාදරු ලැබේවා මට මීට වඩා ධනවත් කෙනෙක් වේවා රජ කෙනෙක් වේවා සිටු කෙනෙක් වේවා මෙලව සැප ප්‍රාත්ථනා කරනවා. පරලව සැප ප්‍රාත්තනා කරනවා. දිව සැප්‍රාත්ථනා කන, රූපාාවෝචරා රූපාාවචර සැප ප්‍රාත්ථනා කරනවා. තින්න ඒම ප්‍රාත්ථනා කරමින් යපින්කං කරනවා නමුත් එතන චතු සත්‍ය තිබ චතු සත්‍ය තිබෙන චතුර සත තිබෙන චතුරවා සත්‍ය තියන විදිියන්න්නේන තුෂාවන වරලතින්නේ බව නිරෝධදයට දාල සිතුවිලන මේ ඇති කරගත්තේ. භාවය ප්‍රවර්ධනය කරන සිතුවිලිය ඇති කරගත්. එතන චතුර සත්‍ය තිබෙන හැ ඒෙන් ඔන්න තනයිදැන් අපේ සමාජය තුළ ප්‍රශ්න වෙලා තියන්නේ මොකද කල්්‍යයාන මිත්‍රාශ්‍රයේ ලැබුවත් සද්ධර්මසවනය කෙරුවත් ඒ සද්ධර්මය නුවනින් මෙනෙහි කිරීමට ඇති අදක්ෂභාවය නිසාම. නුවනින් මෙනෙහි කිරීමට ඇති කම්මැලිභාවේ නිසාම. පංහතුන චතුරාරි සත්්‍යට අදාළව තමන්ගේ පින්කම් විසුරුවන්නේ නැහැ. විසුරුවනිනෑ සද්ධාව තතුරාරි සත්ත්‍යට අදාළුවෝ ජීවිතයට ගන්න නැහැ. මුත් බදුරජාණන් වන්සේ පැහැදිලිවා අපිට මේ මාර්ග දේශනා කල ති නො. ොදේ ඉතුර මොකක්ද බුදුරජාණන් වහන්සේ කෙරයි සද්ධම කියල කියන්න මොකදද. අපි කොච්චර මෙලව පරල්ලව සැප ප්‍රාත්ථනා කරමින් පින්කම් කලා කියන කාරණය සද්ධාව සක සුනා කියන්න. බැහැ. සද්ධාවවක සුනා කිය තන මූිකා සද්ධාවක්තිය හමක් වෙලාවට. තිේ. එනිසා අපි දක්ෂවෙන්න ඕනේ අපි කරන පින්කම්, අපි රකින සීලය අපි වඩන භාවනාව. නිරතුරුව පංහතුනේ නිරතුරුවම චතුරාර් සත්්‍ය ධර්මයන්ගෙන් පෝෂණය කරන්න. චතුරාර් සත්්‍ය ධර්මයන්ගෙන් අපි පෝෂණය කලා නං මොකද අපිට වෙන්නේ අපි වඩන පින්කම්. නැවත නැත නැත නැවත චතුරාර් සත්‍යයෝම පෝෂණය කරලා දෙනවා. නැවත 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 ආර්ෂ්ඨාංගික මාර්ගයම පෝෂණය කරලා දෙනවා. ඒ නිසාම අපිට නැවත නැ නැවත නැවත අපේ සම්මා සමාධිමත් හිත ශක්තිමත්වේෙනවා සම්මා සතිය තවතාව ශක්තිමත්්‍යයනවා. ඒ තුළින් තමයි අපි විදශනා නුවන කර කපදාාර ඉදිරිියයට යන්නේ. එහෙම වෙන්න නං අවි මේ තෙරුවන් කෙරේ සද්ධාව නිවරදිආකාරයට ගලපාගන්නවා. අද මේ සුන්දර මැදිින් පුර පසලොස්සක පොයදාවසේ මේ සිරස ගුවන් ඉදුලි ඉදිරියේ වාඩිවෙලා මේ උතුම් විදර්ශනා රාත්‍රියය එස්සවනය කරන පින්වත් ඔබ දක්ෂවෙන්න මේ සුන්දර රාත්‍රියයේදී. තෙරුවන් කරේ සද්ධාවකිනර්ථය නිවැරදිව ජීවිතටක කරගාන්න. බුදුරජාණන් වහන්සේ කරේ සද්ධව. මොකද බුදුරජාණන් වහන්සේ කරේ සද්ධාව කිය කියන්. කොච්චර මල් පහන් පූජා කලා කියන කාරණයෙන් බුදුරජාණන්හන්සේ කරේ සද්ධ ඇති වුණ කියන්නේ.ඒ සද්ධාවට මාර්ගය. නමුත් සැබෑ බුදුරජාණන් වහන්සේ කරේ සද්ධව කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී අපිට අවසානව්වාත් දෙෙනවා. මොකදේ අව්වාදය. මහනෙනේ සියලු සංස්කාරයියෝ අනිත්‍යයි. මහනෙනි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරියෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරියෝ ඇස්පැන්දුුමක්. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂදාාන කොබටත් මටත් අහිමි කළේ මේ සංස්කාරයන්ගේ වංචාව ප්‍රෝඩාව් ඇස් බැන්දුු මනිසා මයි. එනිසා තව දුරටත්ඔබ මේ සංස්කාරයන්ට බැඳෙන් එපා මේ සංස්කාරයන් විශ්වාස කරන්න එපා නිරතුරුවම මේ සංස්කාරයන්ගේ. වේ දකින්න අන්න බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව. ඔබ නිරයතුරුවම හිස්ස ගිනිගත්තේ එකේගිනි නිවන්නේ අම්සේද මේ බව ගින්දර්ම නිවාගන්න. මේ භවේ ප්‍රාත්ථනාකරන්න එපා ඇසුරු සැන ප්‍රාර්ත්ථනා කරන්න එපා අන්න පිංගතුනේ බුදුරජාණන් වහන්සේ කරේ සැබෑ සද්ධාව. බුදුරජාන්සේ නියසිලට පස්්ටිකක් ගන්නවා. අරන් කියනවා මහනනේ මේ ලෝකධාත්තුවේ සද්ධාව සකස් කර ගත් අයින්න මෙප පමයි මොකදේ. තතුරාර සත්තට අදාාල්ව ලෝකේ දකින පිරිිසමච්චරයි. තතුරාරෙ සත්තට අදාලව ලකයේ දකින පිරිිසමච්චරයි. ඒගොලො පින්ංකමක්කලොත් පින්කම කරන්නේ තුෂ්නාවශ්‍යය වෙන්න. ඒගොලො සීල ව්‍යාපාරයක් වලො සීල ව්‍යාපාරය කරන්නේ තුෂ්නාවශය වෙන්න.ඒගොලො දානයක් දුන්නොත්තේ දානය දෙන්නේ තුෂ්නාවශ්‍යය වෙන්න පිහතුනේ අද පේ සසාමාජය තුළම කද වෙන්න ඔබ හර්ද සසාක්ෂි තට්ටු කල්ල හන්න. ඇසුගේ දවසක ම ප්‍රධාන රජමහා විහාරයක නායක සාමින්න් වහන්සේ එකනෙකුට වදනා කරන්න වෙලාවේ උන්වහන්සේ මට කියනවා අරීඥාන හාමුදරුවනේ. මේ දස් ගානක් වන්දනා කන චෛත්‍යරාජයණන් වහන්සේට පහුගේ දවසක පින්වත් පිරිසක්කවිල්ලා පූජාවක්ති බල්ල. මොකක්දේ පූජාව අරදැන් චෛතරාජයනන් වහන්ස ටේ ආසන තියනව පූජාවන් තැන්පත් කරන. දර්ම මේ පින්වත් පිරිසැවිල්ලා මෙතන ප්‍රනීත මාන්ස පූජාවක් කරලා. මාන්ස පජ ප්‍රනීත පූජාවක් කියලා ධර්මේ මාන්ස පූජ ප්‍රීත පූජාව බවට සඳහන් වවා. එතෝට මේගොල දැම්මොකද මේ පූජාව තියනෙ කහොමද. ප දෙනෝදාහක් දස්ගානක් ඒ උදේවරුව ඉන්නවා වන්දනාකරුවන් ඇවිල්ලා. ඒ දෙනෝදාහක් වැදදේ අර විශාල අර මගුල් ගෙවල්ල ලෙහෙ මර ආහාරමේස පාච්චිකන ලොකු සුදයක භාජනතියෙනවාන ඔය සුදයකට භාජනවල එක භාජනයක ඌරු මස්වවැන්ජනයක් තව භාජනයක කුකුල් වස්මෑන්ජනයක්. තවබානක මාලු වෑන්ජනයක්. තවබාජනයක බිත්තර වෑන්ජනයක්. තවබාජනයක කරෝලවෑන්ද. මේ වගේ තනිකර මාංස පූජාවක් පූජා කරලා. තැන් පූජා කරලා දැම්මකොද කරන්නේ. අර මෙතනින් ව යන සියලූම දෙනා මේක දැකලා ගැටනෝ. ගැටෙනෝ අයගොල්ලෝ. හොදේ අංසක දුප්පත් මනුස්්‍යයෝවෙන්නේ සමහවිට මාසගානකින් මාලු කැල්ලක් කාපුනැති අයි. මේ මහා මේ පූජාව දැකලා අරාහිංසක මනුස්්‍යයෝ ගැටනෝ ඒ ැටිලා විතරක් නැවතින්නේ. මේ කරපු මේ මේ ගොල්ලන්ගේ මේ තෙරුවන් කරේ සද්ධාව නැති මාංස පූජාව එගොල චායාරූපගත කරලා ඒවා මුහු පොත් ොලදදාාන. එ බොලද්ධාන. හෙම දාල ඒවා බලලා අප්‍රමාණ සද්ධාවති පිංවතුල්ලා බලබත් විදියට ශාසනයට බයින. දැ මොකද මේ වනේ. දාහනය අත් දුන්නා ප්‍රනීතභාවකුත් තිබ්බා. නමුත් ඒ ප්‍රනීත භාවය තුළයේ බුද්ධ පූජාව තුළ. සම්මාධිත්‍ය තිබෙනෑ. තමන් පිනක් කරගන්නේ අනුන්ආකුසල යෝදලා. තමන් පිනක් කරගන්නේ ශාසනයට බැනුන් අස්සලා. තමන් පිනක් කරාගන්නේ සංගයාට බැනුම් අස්සලා. පිහතුන අවුම වශයෙන් ඒ පින්කම තුළ තෙරුවන් කරේ සද්දහවත් නෑ කර්මය කර්මඵල විශ්වාසයත් නෑ අවිහිංසා සංකප්පය අව්‍යාපාජ සංකප්පයක්ත් නෑ නේ මේ පින්කම දැකල මේ අයිංසක මිනිස්ස ගැටෙනවා. ැටිලා ඒ මිනිසු අප්‍රමාණ අකුසල් කරගන්නවා මේවා මුහුණු පොත්තොල දාලා මේවාට මිනිස්සු ශාසනයට එලෝ එලෝ බයිනවා සංගයාට එලෝ එලෝ බයිනවා. ඒවා නිසා අප්‍රමාණ මිනිස්සු අකුසල් කරගන්නවා. තු කර්මය කර්මඵල විශ්වාසය නැහැ. අවංසා සංකපය නෑ අ්‍යාපාද සංකප්ය නැහැ. නෙක්කම්මය බින්දුවටත් යට බින්දුවටත් යට අතහැරීමක් නැහැ. ඉන්සා එව නිපින් කම්මල තෙරුවන් කෙරේ සද්ධාවනය. නමුත් ප්‍රනීතධනයක්. ප්‍රශ්නයක් නහ ුද්ධ පූජාව එතනත් ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ බුද්ධ පූජාව ප්‍රනීතධානය තුළ සම්මාධීත්‍යය නෑ. කල්්‍යාන මිත්‍රාශ්‍රේ නෑ සත් ධර්ම සවනය නුවනින් මෙහ කිරේ අර්ථය. නැහැ චතුාර්ය සත්්‍ය ධර්මයන්ට අදාල්ලව පින්කම විසිරිලා නැහැ. ඒ වගේම ධර්මරත්නය කරේ සද්ධාව කියනමොකක්ද. දැන් ධර්මරත්නය කරේ සදධාව කියද අපිට කෙනෙකුට කියන්න පුළුවන්, මම මුළු සූත්‍ර ගත ධර්මම කටපාඩමින් දන්නවා. ම ිය ධර්මයන්ම කට පාඩමින් දන්න. අිධර්මය කට පාඩමින් දන්නවා. ඒනිසාමන් ධර්මරත්නය කෙ සදධාවටවිල්ල. අදේවෙනි වැටහිම්තියනවා සමාජය තුළ. ඒවලන් තෙරුවන් කරේ සද්ධහ පිමඳ කිසි ගැටලුවක්නෑ. උන්වහන්සේ නැත්තන්ගේ ගිහි පිංවතා හිතනවා මම ධර්මයකර උපරිම සද්ධාව තියනවා. මට පුලුව අමුලු සූත්‍ර ගතධර්මයම කටප පාඩමින් කියන්න. මට පුලුව අමුණු විනේ ධර්මයන්ම කට පාඩමින් කියන්න. සද්ධහ වැැටියට දකිනවා. නමුත්ඒ ධර්මරත්නය කෙරෙයි සද්ධාවට මාර්ගය. ධර්මරත්නය කරෙයි සද්දහම කියල කියන්නේ. ධර්මය ගුණයන්ගේ අර්ථය ඕ ජීවිතයෙන් දරාගත්ත කෙනක් පෙන්නවන්. ගොද බුදුරජාණන් වහන්ේ කරේ සද්ධාවට ඇවිල්ලති නොද. ත්‍ර බදුරජාණන් වහන්සේ කරේ සද්ධාව ඇති කර ගත්තනං. ඊට අදාලව ඊළඟට වැඩෙන්නේ. ධර්මරත්ය කරේ සද්ධාව. බුදුරජාණන් වහන්සේ කරේ සද්ධාවෙන් බැහැරව කවදක් ධර්මරත්ය කෙරේ සද්ධවක්ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙයි සද්දහවයි. ධර්මරත්නයේ සද්ධාවත කරා මාර්ගය කරගන්න. ො ධර්මරත්නය කෙරේ සදහම කලකයන් මොකක්ද. ය ධර්මම ගුණයන් ජීවිතයට ධර්නාගත්ත කෙනෙක් කෞද මේ ධර්මය ගුණයන්න අප පට දේශනා කළේ. බදුරජාණන් වහන්සේ දැඟයා ලෝතුරා බුදුරජාණන් වන්සේ කරේ සද්ධහ ඇතික ගත්ත කෙනක් යට සැකයක්ත්නෑ බුදුරන් වහන්ේගේ ධර්මය කරේ බුදුරන් වන්සේ දේශනා කරපු ධර්මයක වචනය කරකක් සැකයක් නෑ අන්ට. සැකේකින් තොරව බදුජාන්හන්සේ දෙහ දක්කිනවා හිසායා ධර්මරත්නය ධර්ම ගුණහන්ගෙන් දකිනවා. ධර්මය පළවෙනි ගුණය සොක් අත. අන ධර්මරත්නයගලි සද්ධහව බුදුරන් වහන්සේ ධර්මය සරලව අපිට දේශනා කල්ල තියනවා. චතුරාරි සත්‍යය තමාතුලින් පෙන්නලතියෙනවා මේ ලෝකධාතුවේ දෙවැනි දුර්ල භාර්ථයයි චතුරාර් සත්‍යය. ඒසා ගැඹුරු අර්ථයක් තමාතුලින් බුදුරජාණන් වහන්ස පෙන්නලතිනුවා. දුක තමාතුලින් පෙන්වා දුකට හේතුව තුෂ්නාව තමාතුලින් පෙන්වා. දුක නැතිකරන්නනම් තමාමයි තුෂ්නාව නැති කලේ තුයි කියල පෙන්වා. දුක නැතිකිරීමේ මාර්ගය ආරර්ෙෂ්ඨාංගික මාර්ගැයි කියල පෙන්වා. චතුරාර් සත්‍යය තමාතුලින් බුදුරජාණන් වහන්සසි පෙන්වා. න ධර්මරත්ය කෙරේ සද්ධාව චතුරා සත තමාතුලින් දකිනවා කවරු හරි කෙනෙක්කිින්න්නවාන යා චතුරාර් සත්්‍ය ලෝකට හොයවාන යා තම ධර්මරත්නය කරේ සද්ධහ ැවිල්ලන. ඇයි බදුරෑන් වාන්ස කරේ සද්ධ ැති කරගෙනන යා තමා තුලින් චතුරාර් සත්‍යයද නුවනින් දැක්කනෙ. දැංගයා ධර්මය ස්වක්කාත ගුණේ කෙරේ හිත පහිටලා. තමා තුලින් චතුරා සත්‍ය දකින්න පුලුවන් ධර්මය සර්ලව දේශනා කල්ල ති නවා. ඒ නිසාම ධර්මය සදිිට්ටිකයි. ධර්මය සදිිට්ටිකයි කියැන මේ ජීවිතේම. ම දකින්න පුලුව යිමත් මෛත්‍රී බුදුරජාණන් වහසේ පහල වෙනකගින් නො නෑ එමනැත්තන් ඔය අවුරුදු පන්ධහයකින් බුදුරාන් වන්ේ අයිමත් එෙනවා කියලා සමහරු කියෙනවානේ ඇවිලරුවන් වැල මහසහ වැඩේදිමින් ධර්මය දේශ පිගතුන මි්‍ය දෂ්ිටයිති දේවල් සූත්‍ර ගත ධර්මයන් ය දෙදවල් නැහැ. එනිසා ධර්මය සදිිට්ටිකයි ඇයි චතුවාර් සත්‍යය ජීියෝමානෝ තියෙනවා. එනිසා මේ මොහොතේ ඔබට මේ උතුම් චතුරවාර් සතය දකින්න පුළුවන්. මේ උතුම් චතුවා සතය අවබෝධ කරන්න පුළුව. ධර්ම සදිිට්ි ගුණේ. එන ඔබේ ද සාක්ෂිර තට්ටු කල්ල හන්නෑ මේ මහතේ සිරස ගුවන්වි දිරීදිරිය වාඩිවෙලා මේ උතුම් මැදින් පුර පසලොස්සක පොය දවසේ මේ සුන්දර ධර්මසාකච්ඡාව විදර්ශනා රාත්්‍යය සවනයක නඔබ හද සාක්ෂි තට්ටු කල්ලහන්න ඔබ අධදිිෂ්ඨානයක් ඇති කරගන තියෙනවාද. ඔබ තුළ චිත්තයක් තියෙනවාද. ඔබ තුළ විශ්වාසයක් තියෙනවාද. මට මේ ජීවිතේ උතුම් චතුවාාර් සත්‍යයෝ දකිින් අවබෝධ කරගන්න පුළුවන් කියලා. වාසයක බැති කරන තියෙනවාද. අනේ චතුරාර් සතය තමාතුලින් ධර්මය ස්වක්කාතෝ බුදුරාන්හන්සේ දේනා කල තියෙනවා. එනිසා මට්ට මේ ජීවිතය උතුම් චතුරාට සත්තේ ධර්මයෝ දක්කින්න පුළුවන් කියෙන විශවාය ඔබට තියෙනවාද. එමනැත්ත ඔබ බලාගෙන ඉන්නේ. ඊළංඟ ජීවිතය දිව්‍යලෝකගේ ඉල්ලා, ඊළංඟ ජීවිතය නැවත මනුස්සෙක් වෙලා. එමනඇත්තා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා චතුරාර් සත්‍ය බෝධ කරන්නද එක මහත් මේක් මට කියනවා. ම කවදහරි චතුරාර් සත්‍යය අබෝධ කරන්නේ අවුරුදු පන්දාහක් ගිහිල්ල බුදුරජාණන් වහන්ස යිම තුරුවන් වැලි සෑයින් මතුව වෙනවලු මනං එවැනි මිත්‍යාධර්මය දන්නෙත්න ම පිළිගන්නෙත්නෑ. එදාට ඒ මහත්‍යයා චතුරාර් සත්‍යය අබෝධ කරන්න බලඟගින්න. එකන තව ෞුරදු දෙදස් ආරසීයගේ චතුරාය සත්‍යය අබෝධ කරන බලංගින්න රුවන්වැනි මහසයයිෙන් බුදුරජාණන් වහන්ේ මතුවවෙලා එන පුතේමකද මේේ සම්මාධීිත්්‍යයන මේ සම්මාධීත් ්‍යයන හැ. ුදුරජාණන් වහන්සේ කරේ සද්ධාවත් නෑ ධර්මරත්නය කෙරේ සද්ධාව නැ ධර්මය ස්වක්කාතයි ධර්මය සර්ලව තමාතුනෙන් චතුරාර් සද්‍ය පෙන්නවා එනිසා මේ ජීවිතේ ධර්මය දකින්න පුළුවන් ධර්මය සදිිට්ටිකයි ඔබට විශ්වාසයක් නැත්තං අනේ මටනං මේ ධර්මය දකින්න බෑ කියලා මටනම් මේ ජීවිතේ සෝවාන් පලට පත්වෙන්න බෑ කියලනඟ බහිතන්නේ තා ඔබ ධර්මය සදිිට්ටික ගුණේ පිළියරන්නේ දරතේරුම් ගන්න වඕ. බ ගමේ පන්සලේ දායක සභාව සභහපති වෙන්න පුළුවන්. පෝය දොල්හටම සිල්ගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ අනුන්ට ධර්මය දේශනා කන කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබ හිතනවානං මේ ජීවිතේ මටනං සෝවාන් පලට පත්වෙන්න බෑ කියලා ඉන් අදහස් වෙන්න ඔබ ධර්මේ සදිිට්ටික ගුණේ ඔබට නෑ. ධර්මය සදිිට්ඨි ගුණේ ඔබට නැත්තයි. ධර්මේ ස්වක්කාත ගුණ ඔබ පිළිගන්න නෑ. ධර්මේ ස්වක්කාත ගුණයත් ඔබ පිළිගන්න නැත්තාං. ඉං අදහස් වෙන්නේ ඔබ තාම බුදුරජාණන් වහන්සේ කරේ සැබෑ සද්ධාවට ඇවිල්ලා නෑ. ඔබ තාම බුදුරජාණන් වහන්සේ කරේ සද්ධාවටාව නෑ කියන්නේ කල්්‍යාන මිත්‍රාශ්‍රය සද්ධර්මශවනය නුවන ින්මෙනය කිරීම ඔබේ දුරලයි. සුන්දර හේතුඵල ධර්මයයක් දැම් ඔබතු මේක ැම් ප්‍රශ්නයට ලෙට අදාලෝ පිළිතුර දුන්නා බද්ධරත්නය කරෙයි සද්දාවව ධර්මරත්නය කරේ සද්දා මං භ්‍යෝන්ිතන දැන් කාලය අවසන් වෙන්නේ යන්නන්නේ නමුත් මං මේ සංඝයා කරහි සද්දධාවව තිතාමත් කැටියෙන් කියන්න මේ සුන්දර මැඳින් පුර පසුලසක පොයදාවසේ. තොට සංගයාා කරේ සද්ධාව කියන්නේ අපි සංගයාට සිව් පසේ දුන්නා. සංඝයාාව ගෞරුවෙන් සංගයාට සැලකුවාකිෙන කාරණය සංඝයා කරේ සද්ධ ඇති වෙන්නේ උදර තේරුම් ගන්න ඕන. එහමනයිති අද ලංකාවෙන්න හැමෝම දන් දෙනය පසල් ලැනෑ ංඝගයා කරේ සද්ධ ඇති කර ගන්න ඕන. එනම් සංඝයා කරේ සද්ධව කියල බුදුරජාණන් වහන්සි දේශනා කරන්නේ සංඝයා සුපටි පන්න ගුණේ දකින්න ඕනේ. සංගේයා ුජු පටි පන්න ගුණෙන් දකින්න ඕනේ. සංගයා ඥායි පටිපන්න ගුණෙන් සංඝයා සාමීචි පටිපන්න ගුණේෙන් අපි දකින්න දක්ෂවෙෙන්න්නු. සංඟයාගේ හරි වැරදිහොයන්නේ යන්නේ ඒ බුදුරන්වහන්සේ අපිට පනවල නෑ ඒව හේතු පලධර්මයන්. කවදක්වත් මම මොනම ස්වාමීින් වවාන්සේ කෙනෙක් දැක්කත් මොන ස්වාමීන්වාහන්සේ කෙනෙක් ඉස්සරහට ගියත් උන්වහන්සේගේ නිකායමොකක්ද උන්වහන්සේ දෙවර පෙරෝලයිදන්න ඒකාන්ස කර දන දින්න එම නැත්තම් උන්වහන්සගේ සීලයමොකක්ද උන්වහන්සගේ දැනූගත්කම්මකදද මට ඒකා අදාලනෑ. මංහානය උවහන්සට වස්කීද කියලා. මට වඩා එක තප්පරයක් උන්වහන්ස වැඩිනාං. උන්වහසේ ජු පටිපන්නයි. උන්වහන්සේ ඥායි පටිපන්නයි. උන්වහන්සේ සාමිචි පටිපන්නයි. උන්වහන්සේ මේ ලෝකධාතුවේ ශේෂ්ඨ පුද්ගලයෙන් අට දෙනාගෙන් කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකධාතුවේ දෙවියන් බ්‍රක්්මයින් මනුස්සේන්ගේෙන් වැඳම් ලබන කෙනෙක්. උන්වහන්සේ මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨම පුුණ්ඥ කෙතයි අන්න මංහිතපුදේ. මං ඇයිහෙම හිතුවේ මට වඩා එක තප්පරයයි. න්වහන්සේ උප සම්පදාවෙන් වැඩිහිට එක තපපරයයි ඒ තපරය උදෙසා මංමොකදද හිතුවේ සංඝයාගේ ශ්‍රේෂ්ඨගුණය මම සතුටු සිතිගේ තපපරේ වැඩිහිටි ස්වාමීන්වහන්සට වන්දනා කරන්නේ පිංහතුනේ මේ ලෝකධාතුවේ ශේෂ්ඨම දෙයක් ලබපු භාග්‍යවන්තේ කැටියටඒ අප්‍රමාණ සැනසිල්ලගේේ මොහොතමල් ලබන්න මේ සංඝයා අන්න සංඝයා කරේ සද්දා. උන්වහන්සේගේ නිකායමකක්ද උන්වහන්සේගේ සීලේමොකදද? උන්වහන්සේගේ දැනුගත් කම්මොනවාද ඒ කිසිම දෙයක් මටාදාලනේ මටාදාල බුදුරජාණන් වහන්සේ කියපුදෑ. එනිසා සංඝරත්නය කරහි සද්ධහවෙදි සංඝයාගේ වැරදි හො ඇන්නේ අන්නපා සංයා සුපටිපන්නද උජ පටින්නද ඥායි පිපන්නද සාමිච්ච පි පන්නද කියලා හන්නේ අන්නපා ඔබ හැම වෙලාම මා දෙෙස බලනවනං. මට ම පූජා කරනව න. මගේ සුපටි පන්න උජ පටි පන්න යි පින්න සාමචි පටි පන්න ගුණේ හොය ප ොත් නෙක්කම ඔබ තුලනෑ නෙක්කේනෑ කියන සම්මාධි්්‍යියයක්ත් න එනිසා ඔබ දකි න්නෝනේ මේ සුපටි පන්න ගුණයි. මේ ජ පටි පන්න ගුණයි. මේ ඥායි පටි පන්න ගුණයයි මේ සාමිච්චි පටි පන්න ගුණයයි ඒම හිතලා ඔබ සංඝයාට කනසිව් පසේ පූජා කරලා ඔබ සංගයා තුනින් ලබන්න තින ශේෂ ධර්මය ලබන්න ලබල සං්‍යයා කිය ෙනා පිව. මේ ලෝකය තුළ තියලා කරුණා කරලා අපි වෞපයෝගී කරගෙන ඔබ නිදහස් වෙලා යන්න එච්චරයි සංඝයාකරේ සද්ධාවට කෙටියෙන් දෙන්න තිී නාර්ථය. පිංහ තුල්ලාට අද මේ මැදිින් පුර පසුලොස්සක පොයදාවස්සේ සිරසගුවන් විදිලඉදිරි වාඩි වෙලා මේ සුන්දර විදර්ශන ආරාත්‍රය වැඩ සටාන මෙතෙක් වෙලාශ්‍රවනය කරපු පිංවස්ියලූම දෙනාට. මෙ සිටිං ආශ්‍රිවාද කරනවා තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශරිවාදෙන් මේ උතුම් ධර්මදාානමය පින්කම්මොල ශක්තියෙන් නිදුක් නීරෝගී සුවපත්භාාවය දීර් ගායෂය වගේම උතුම් තෙරුවන් කරේ සද්ධාව අර්ථවත් ආකාරෙන් ජීවිතට එකතු කරගන්න මේ පින් උත්තම ශක්තියක් පෙන්න්න කියලා. ඒවාගේම? අපිට කල්්‍යාන මිත්‍රභාවෙන් උපකාරක ධර්මයන් සකස්කොට දුන්. පින්වස් සාර්ධ මහත්මයාට පින්ව සවිනි මහත්මයට ඒවාගේම සිරසපධානී සජිත්‍රත්නායක මහත්මය ඇතුළු කාර්මණ්ඩලේ සියලූම පින්වතුල්ලාටත් මේ පිින් නිදුක් නීරෝගී සුවපත්භාවය ධීර්ගාශ උතුම් චතුරාල් සත්්ධර්මයෝ දැකීමට මේ පිං උත්තම ශක්තියක් වේවා. ඒවාගේම මේ මොහොත දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය. ආරක්ෂා කරගෙන මෙතෙක් පැමිණි වර්තමානය දක්වා වැඩසිටින අපේ උත්තරීතර මහානායක සාමන්වහන්සේලාටත් සියලෝම වන්දනය මහා සංගරත්නයටත් මේ පිං නිදුක් නීරෝගී සුව පත්භාාවය දීර්ගායෂ උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීම අවබෝධයට මේ පිං උත්තම ශක්තියක් පෙන්න්න කියලා මෙ සිටන් ආසිරිවාද කරනවා තෙරුවන්සර